के प्रार्थना कर रहा हूँ।
ආදරය සිනහව මග පෙන්වීම බෙදා හදා ගැනීම ජීවිතේ සටහන් කරන්නට අද දවසේදී තාලභාෂණ කණ්ඩායමට ඔබේ අවසරය ඔබේ ආශිර්වාදය ඔබේ ආදරය ලබා දෙන්න එන්න අපිත් එක්ක සජීවීව එකතු වෙන්න අපේ ගෞරවනීය ආරාධිතයින් මුලින්ම අපි ආදරයෙන් හඳුනාගෙන අපේ වැඩසටහන ආරම්භ කරමු අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා අපේ ආරාධනාවෙන් මහාචාර්ය දයාරත්න රණතුංග මහත්මයා බොහොමත්ම ආදරෙන් ගෞරවයෙන් මහාචාර්යතුමනි ආයුබෝවන් කියලා වැඩසටහනට පිළිගන්නවා සංගීත නිපුන් ශාස්ත්‍රපති රූපශිකා රණතුංග මහත්මියත් අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා ඔබතුමේවත් බොහොමත්ම ගෞරවයෙන් ආයුබෝවන් කියලා වැඩසටහනට පිළිගන්නවා ප්‍රවීණ රංගන ශිල්පී රොෂාන් රණවන අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා රොෂාන් මල්ලි ආදරෙන් පිළිගන්නවා වැඩසටහනට මේ දවස්වල පොඩි එක්කෙනාගේ වැඩ කටයුතු නිසා අපේ වැඩසටහනට එන්න ගොඩක් පරක්කු වුණා. නමුත් ඒ වගකීම හරි හැටි ඉෂ්ට කරන හින්දා ඒකත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ප්‍රවීණ ගායන ශිල්පී ඉන්ද්‍රජිත් දොළමුල්ල මහත්මයාත් දවසේදී අපිත් එක්ක එකතු වෙනවා. ඔබතුමාවත් බොහොමත්ම ගෞරවයෙන් ආදරෙන් වැඩසටහනට පිළිගන්නවා. ප්‍රවීණ රංගන ශිල්පිනී ආශා එදිරිසිංහ අද අපිත් එක්ක එකතු වෙනවා. ආශා ආදරෙන් පිළිගන්නවා ආයිපොන් කියලා වැඩසටහනට. महाचार्य तुमने अपे वेडसटहनट पौगीय काले पुरावटम आपु ज्येष्ठ कलाकारुवन्गें मम मुलिंग मे प्रश्ने अहनवा मे प्रश्ने एक वुनाट मेकट हंबवेन उत्तर गुडक वेनस मुनाद मे हंबवेच्च काले तुल ओब कले सह ए काले योदवा गत्ते ओ एतो सेन्म मे काले म कल्पना कला मे मुलु लोकम नवतिच्च कालयक ने වැඩ කරන්නේ නැහැ කවුරුත් ඒ වගේ කාලයක් අපිට මේ මූණ දෙන්න උනේ මේ කාලය තුල මම කලේ පොත් ලියන එක අත වශයෙන්ම මොකද මේ මම මගේ දැන් හුවක් පිටරටවල් වලට ගිහිල්ලා පරිශ්‍රණ කරපු කරුණු තියෙනවා හොයාගත්ත ඒවා ඒවා අතුල් කරලා මොකද අනාගත මේ දරුවන්ට ඉගෙන ගන්න මේ ඉගෙන ගත යුතු හුඟක් දේවල් मंगे पोतोल्ट अतुल कर लेते ना विशेषम संगीत चिकित्सा ये पील बाद मम परीक्षण कला विविध रटोल्ट गिल्ला ये कोहमद में लेडर रोग सुव करने बेहद बढ़िया भाव से नौकर संगीत ये वाके परीक्षण ली मट हम्बू ना मुझे दांग मम कालक सेवा कला बीबीसी लंदन बीबीसी वाला ये काल पाटनी के ला मैं आरोग्य साले आते हुना है तम विशेषात या किधर दुने मामा हवास काले मगे मैं राजकारी उन्हें मैं याना यहाँ टे यहाँ मामा देख का ये आरोग्य साला है वैरी बेथे दिन है उनका लेडूं सानी पकड़ने थेरेपी वाले चिकित्सा वे इतने एक ऐसा से मतलब हरी मैं पुद्म हितुना समारे लावट उदाहरण कस मंखना ये तिबना मे दावा कैम वेल पस विशाल शाल दाना रोगी दाला कमत करना संगीत भाड तीयन संगीत भाड बाधन करेल सिंधु की नटा बोलवा ये वागे अच्छे एक दवसा मंग दिहा बला इन को सिंह तरुणिया मत निमे तरण वयस का यावे वील चार वील चार अभी या बलो दैल मैट नटन सिंधु की नटे एक सिंधु तव सिंधु पटंगन अवीट एक सिंधु पटंग वील चार बेहद या नटन पटंग एक तो दिन वरी कम तिबड़ती है एक मानसिक मानसिक रोगी तत्व देवाले ඉස්සරහදී අපිට එක කියවන්න අවස්ථාව ලැබෙවි. රොෂාන් මමම ඔයාට දෙපාරක් විතර මේ වැඩසටහනට ආරාධනා කරා සහ අපේ ශිල්පීන් ආරාධනා කරයි හැම වෙලාවකම ඔයා කිව්වේ ඔයා වෙලාව ගන්න ඕනේ පොඩි එකනත් එක කාලෙ ගත කරන්න විශේෂයෙන් මේ වගේ දවස්වලදී පොඩක් එළියට ඇවිල්ලා ආයතුලට යන්නත් ඔයාට බයක් තියෙනවා කියලා මම හරි කැමතියි ඔයාගේ වගකීම් සහගත මේ මොකක්ද ඒකට කියන්නේ පීක් විදියට කටයුතු කිරීම ගැන කොහොමද ඔයා මේක රස විඳින්නේ සහ ඔයා ඒ දවස්වල කමිට්මන්ට් එකකට යම් විදියක බයක්
තිබුණාද එහෙම නැත්නම් අද මේ වගකීම ඉෂ්ට කරනකොට ඔයාලට මොන වගේ ෆීල් එකක්ද මල්ලි ඇති වෙන්නේ ඔව් ඇත්තටම අක්කේ මෙහෙමයි මුලින්ම කියන්න ඕනේ මේ මේ කාලෙත් එක්ක මං හිතුවා ඒ කියන්නේ අපි දෙමව්පිය හැටියට අපේ දරුවාගේ රැකවරණය තමයි අපිට නම්බර් ඒ කියන්නේ අංක 1 ඉතින් මේ රැකවරණය මැත්තේ මම මං හිතන්නේ මේ අපි දැන් සැප්තැම්බර් ඉඳන් වගේ අපි මාස 3ක් මම කිසිම වැඩක් බාර ගන්න නැතුව දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් මම කියන්නේ අපකැපව හිටියා මොකද අපිට මේ කාලේ මේක ලොක්ඩවුන් එකත් එක්ක හරියට අපිට ගන්න බෑ ඩිසිෂන් එකක් මොකද එකපාරට අපි කවුරුත් දන්නේ නැහැ ඒක නිසා මම ඒ වගේ ඒ ආරක්ෂාව වෙනුවෙන් හිටියා නමුත් මට ඇත්තටම මේ අපි අපි හැමෝම දැන් මේ මාචාර්යතුමා කිව්වා වගේ අපි හැමෝම අපේ ජීවිතේ අපිට අවශ්‍ය දේ අපිට අපිට අවස්ථාවක් ලැබුණා මේ මේ කොරෝනා වසංගතය නිසා මම කියන්නේ මුළු ලෝකෙම තමන්ට ප්‍රගුණ කරගන්න ඕනි දෙයක් තිබෙනවා නම් ඒකද තමන්ට කරන්න ඕන දෙයක් තමන්ට අත්‍යවශ්‍ය දෙයක් තමන්ට කරන්න කාලයක් ලැබුණා අපිට සබාධර්මය විසින් අපිට කාලයක් දුන්නා මොකක් හරි දෙයක් ඒ කියන්නේ නැවත හිතලා බලන්න එහෙම නැත්නම් අපිට වැරදුණු තැන හදාගන්න ඒ වගේ එක එක්කෙනාට එක එක අවස්ථාවල් දුන්නා ඉතින් ඒ අවස්ථාවල් අපි හරියට ගත්තේ නැත්නම් මම කියන්නේ ඒක ලොකු අපරාධයක් මොකද නිකන් ගෙදරට වෙලා නිකන් කාමරයකට වෙලා ඉන්න එක නෙවෙයි අපිට අපේ පීඑක් හැට එහෙම නැත්නම් කලා ශිල්පියෙක් එහෙම නැත්නම් යම් අපිට තියෙන වගකීමක් අපිට ඒක කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ අවස්ථාව තමයි මම ගත්තේ. මම හිතුවා මේ අවස්ථාව මට කලා ශිල්පියෙක්ට වඩා මට පීඑක් හැටියට මට ඉෂ්ට කරන්න තිබ්බේ මගේ දරුවත් එක්ක. මොකද මගේ දරුවාට ඒ කියන්නේ දැන් ඔහුට අවුරුද්දයි මාස 4යි. 4ක් ලැබනවා 26 වෙනිදට. ඒ මම හිතුවා දරුවෙක්ට අම්මයි තාත්තයි කියන්නේ ඉතාමත් අවශ්‍යයි. ඉතින් මේ කාලේ ඌ ඒ කාලේ අපි දැන් දුන්නේ නැත්නම් අපි හිතනවා නම් අපි ඒක පස්සේ දෙමු හෙට දෙමු කියලා ඒක වැරදි. මොකද සාමාන්‍ය ළමයිගේ මානසික වර්ධනය අවුරුදු 2 වෙනකන් හොඳින් අත්තිවාරම දාන්නේ අවුරුදු 2 වෙනකන් තමයි අපි ඒ කියන්නේ ඒ අම්මගේ තාත්තගේ ආදරය ඒ අම්මගේ තාත්තා කරන දේවල් ක්‍රියාකාරකම් දරුවත් එක්ක එකතු වෙලා ඒ කරන දේවල් තමයි අවුරුදු 2ක් වෙනකන් අපිට ඒ දරුවන්ට ලැබෙන්නේ. ගොඩක් අය හිතන්නේ පාසල් ගියට පස්සේ තමයි දරුවෙක් අධ්‍යාපනය ලබන්නේ කියලා ඒක අධ්‍යාපනය ලැබුවට ඒ අත්තිවාරම ඒ දරුවා තීරණය වෙන්නේ දරුවාගේ පර්සනැලිටි එක එහෙම නැත්නම් ඒ දරුවා කවුද වෙන්නේ සමාජයේ කවුද වෙන්නේ කියන එක තීරණය වෙන්නේ මම කියන්නේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් නෙවෙයි මිනිස්සෙක් හැටියට ඒක තීරණය වෙන්නේ ඒ අවුරුදු 2 ඇතුළු කාලෙ. ඉතින් ඒ කාලේ මට ලැබුණා මේ කොරෝනා වසංගතය නිසා දරුවත් එක්ක ගොඩාක් කාල ගත ගන්න. ඉතින් මම හිතුවා ඒ කාලේ අරන් දරුවට මොකද මට ආයිත් ඒක හෙටෙන්නේ නැහැ. මොකද හැමදාම දරුවෝ කුඩාව ඉන්නේ මොකද අපි හැමදාම වෙලා තියෙන්නේ අපි හිතනවා ඒක අපි හෙට කරමු. හෙට අම්මයි තාත්තා වෙගිලා හෙට හම්බ වෙමු. හෙට මම කියන්නම් කාට හරි මොනවා හරි දෙයක් මගේ අතින් වරදක් වුණා නම් හෙට මං කියන්න සමහරට ඒක නා ජීවත් වෙන්න බැ. ජීවිතින් අතරෙත් නැති වෙන්න පුළුවන් හෙට. මං කියන්නේ අද කරන්න. ඒද ඉතින් ඒ වගේ තමයි මම හිතුවේ අද කරගොත් මොකද ඒ හැමදාම මට ඒ මගේ ඒ කියන්නේ මිනිත් පුතා හැමදාම කුඩා අවදි ඉන්නේ නේ. ඒක මිස් වෙනවා. ඉතින් මේක ඒක ඒ කාලේ මම ලබා ගත්ත ඒක තමයි මං කරේ. හරි. අපි දකිනවා ඉන්ස්ටග්‍රෑම් එකේ ෆේස්බුක් එකේ ඔයා ඒ ෆාදර්හුඩ් එක ගොඩාක් එන්ජොයි කරන බව හැමදාමත් සඳහන් කරනවා. ඉස්සරහන් ඔයා ගොඩක් කලාවට මේ මොනවාද වේට්ස් කරන්න ඒ වගේම ෆිට් එක ගැන හිතුවා. දැන් දරුවා ගැන තමයි ගොඩක් ඉතින් තමයි අවශ්‍ය වෙලාවට ඒක අපි දෙන්න ඕන මට දෙන්න. ෆිට්නස් මට කරන්න පුළුවන් හෙට හරි අනිද්දා හරි දවසක නවත් ඒ අර අපිට මූලික දේ අපි දෙන්න ඕන. දැන් අවශ්‍ය දේ තමයි අපි දෙන්න ඕන. මොකද ගොඩක් කලාවට අපිට වෙලා තියෙන යක්කි ආශ අපි අපි ගොඩක් කට තේරුම් ගන්නේ දැන් මොකක්ද අවශ්‍ය කියලා. අපි හිතන්නේ අපිට දැන් අවශ්‍ය දේ නෙවෙයි කරන්න වෙන දෙයක්. ඒතර වැඩක් නැහැ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ මගේ ජීවිතේ ප්‍රතිපත්තිය කෙරෙහි මම ගෙනාපු දේ කුඩා ගලිසි. ඉතින් මම හිතනවා ඒක දැන් දරුවට අවශ්‍ය වෙලාව තමයි කියලා මේක. හරි. රූපේෂක මහත්මිය කොහොමද ගුරුවරියක් විදිහට කරන කාර්යභාරය මේ දවස්වල සිද්ධ වෙන්නේ ඔන්ලයින්ද? ඔව් මේ දවස්වල නම් ඔන්ලයින් තමයි කරන්නේ. හරි අපි කතා කරොත් එහෙම අම්මයි තාත්තයි හුඟක් හොඳ තැනකට සංගීතය වෙනුවෙන් කරන්නට ඕනේ වගකීම් ඒ වගේම ශාස්ත්‍රීය වශයෙන් කොහොමද මේ සංගීතය දරුවෙක් හදාරන්නට ඕනේ කියන තැනට ගෙනල්ලා තමයි තියෙන්නේ. ඔබට වගකීම පැවරෙනවා එතනින් එහාට මේ විෂය අරගෙන යන්න සහ ඕන් කරපු ඒ සමීක්ෂණ ඔබට ඒ සඳහා අනිවාර්යෙන් වැදගත් වෙනවා ඇති. ඔබේ අත්දැකීම මොකක්ද මෙතනින් එහාට ඕන් ගෙනාපු දේ අරන් යන්න? ඔව් ඇත්තටම තනුජ මම දැන් සංගීතය අම්මගෙන් තමයි ඉස්සෙල්ලම හැදෑරුවේ. එයා ආභාෂය ගත්තේ අම්මගේ තාත්තගෙන්. ඊට පස්සේ ඉතින් ඉන්දියාවට ගිහිල්ලා වැඩිදුර හදාරලා ඒක ඉවරුණයින් පස්සේ තාත්තා සංගීත චිකිත්සාව කියනක හඳුන්වලා දුන්නනේ. ඊට පස්සේ මමත් ඒ පැත්තට පොඩ්ඩක් යොමු වුණා. සංගීත චිකිත්සාව පැත්තට යොමු වුණා. මොකද ඒක ඒකේ ලොකු ඒක අපි හිතනවට වැඩිය ටිකක් බැරෑරුම් විෂයක්. ඉතින්
ඒකෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන් අපිට සමාජයට කරන්න පුළුවන් ළමයින්ට කියන්නේ මානසික පීඩාවල් වලින් පෙළෙන අයට මේ සංගීත චිකිත්සාව යොදා ගැනීමෙන් ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන් ඉතින් මම මේ පැත්තට ගොඩාක් යොමු වුණා තාත්තා වගේම රිසර්ච් කරන්න මං යොමු වෙලා තියෙන්නේ ඉතින් ඒ වගේම මේ සංගීතය හා සම්බන්ධ විෂයක් විදිහට සංගීත විතරක් නෙමේ සංගීත චිකිත්සාවේ තියෙන්නේ ඇත්තට මනෝවිද්‍යාව කියන මනෝවිද්‍යාව සහ සංගීතය කියන දෙක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ලොකු දෙයක් ඒකෙන් කරන්න පුළුවන්. ඉතින් ළමයින්ට උන පාසලේදී උනත් උගන්නන අතර සංගීතය උගන්නන අතර මං විවිධ විදිහට ඒ ක්‍රියාකාරකම් යොදා ගන්නවා. මොකද අර සිලබස් එකක් ඇතුලේ කොටු වෙලා උගන්වනවට වැඩිය ළමයකට අවශ්‍ය වෙන මානසික සහනය කියන එක මේකෙන් අර පීඩාව පොඩ්ඩක් අඩු කරලා මානසික සහනය ලබා දෙන්න ඒ ක්‍රියාකාරකම් යොදාගෙන මං ඉදිරියට යනවා. ඔව් අපි ඉදිරියට යනකොට කතා කරමු කොහොමද ඒක විද්‍යාත්මකව සිද්ධ වෙන්නේ කියලා. මොකද හුඟක් අය මේ දවස්වල වැඩියෙන් කතා කරන දෙයක් තමයි අපේ අධ්‍යාපනයේ ඇතුලේ අපි මතක ශක්තිය තමයි හුඟක් වෙලාවට බලන්නේ ළමයාගේ බුද්ධිය නෙමෙයි කියලා. බුද්ධිය වර්ධනය වෙන්න නම් මෙවැනි දේවල් අනිවාර්යෙන්ම පාසල් පද්ධතියට එකතු කරන්නත් ඒ වගේම ඒ දරුවාගේ මනස දියුණු කිරීමට අත්‍යවශ්‍ය වෙනවා. ඉන්ද්‍රජිතය කොහොමද අලුත් තොරතුරු? මේ අවුරුද්ද පටන් ගන්නකොටම मगे अलुत गीतयक असकेंट एलियट देम्मा मेविलावे गक्काय हनवा मेविलावे गीतयक दान्नी ऐ कियला हनवा उडक्काय इतिं मम मट ओनकम तिबुना मे मे अवुरुद्दे मुल्ल इंदाम कक्करी पोडी मे अत्थदा बेलिम करन गमन मेक मुकक्करी वेयिद कियला बलन्न दान्न ओने कियला इतिं गीतयत लस्सन गीतयक मट हमु उना ඉතින් නිර්මාණ කටයුතු මම්ම කරන හින්දා ඒක ලේසි ඉතින් ඒකින්ද ඇත්තටම ඔබේ එකම ගීතයක්වත් වෙන කවුරුත් සංගීතවත් කළා නැද්ද මගේ ගීත සේරම මගේ මෙලඩිස් ඉන්නේ හැම ගීතයක්ම මේ ළඟදී ලංකදී දර්ශන වික්‍රමතුංග කියන සොයුරා මට දුර්ගතණින් අමතලා කිව්වා එයා කරපු මෙලඩි එකක් තියෙනවා පිටර එක්කෙනෙක් ලියලා තියෙන්නේ ඒක කරන්න කියලා एक भी तरह मैं वॉइस करा मैं ये अरेंड मानित्या सेरम मगे हरे अब ये आलू गीते कोटसा का पिसूदा नाम कहला तेरो इधर ये भी एक पैन ना टा तभी लेस्ती थाल भाषण है नार्मल ओबसी अलग में देना वेनुए म आशा मनो आलू तो बैठे आखिर में मतलब आलू तेरे मले बुना चारित देखा निरूपणे कराने निर्माण देखा මේ වෙනකොට ඒගොල්ලෝ පටන් අරගෙන තිනවා ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ඩිග්‍රී එක ඉන්ටර්නල් ස්ටුඩන්ට්ස් ලාට. ඉතින් ඒගොල්ලන්ගේ අන්තිම අවුරුද්ද ප්‍රොජෙක්ට් එක විදිහට තමයි ඒගොල්ලෝ මේ ෆිල්ම් එක කරන්නේ. ඉතින් ඒකට සම්බන්ධ වෙනවා ප්‍රවීණ රංගදර සරත් කොතලාවල මහතා, ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනි මාලි ජයවීරගේ මෙනවිය, ඒ වගේම තවත් බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් එකතු වෙලා කරන ටිකක් වෙනස් වැඩක්. මටත් ටිකක් වෙනස් චරිතයක් ලැබිලා තිනවා මෙච්චර කරපු නැති විදිහේ. ටිකක් බය හිතෙන දේවලුත් එක තිනවා. निष्पादन रूपादन आयतने प्रोडक्शन हाउस එක. ඉතින් මේ වෙනකොට අපි ඕස්ට්‍රේලියානු සමාගමක් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරනවා. ඒකෙත් අලුත් නිෂ්පාදන වගේක් තියෙනවා. අලුතින් රූපගත කිරීම පටන් ගන්න. ඉතින් ඒ වෙලට ටිකක් එක්ක මම හිතන්නේ මේ කාලේ චුට්ටක් මම චුට්ටක් කාර්යබහුල වෙලා කිව්වොත් නිදහසේ ඉඳලා ඉඳලා චුට්ටක් කාර්යබහුල වෙලා කිව්වොත් හරි. හරි. දැක්කනේ රොෂාන් දැන් ගෑනු ළමයි ඇවිල්ලා තියෙනවා ප්‍රොඩක්ෂන්ස් වලට කැමරා කරණයට සහාය අධ්‍යක්ෂණයට වට පේනවනේ අපේ කැමරා ශිල්පීන් පවා අලුත් වෙලා තියෙනවා ගෑනු ළමයි ෆොටෝ ගන්නවා හරි හරියට මේ විෂය ඇතුලේ ඒ දේ සිදුවෙමින් පවතිනවා ඉතින් කොහොම වුණත් අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා මේ ප්‍රොඩක්ෂන් පැත්ත අලුත් දෙයක් වගේ ජීවිතේ එක හොඳින් කරගෙන යන්නට අවස්ථාව ලැබෙන්න කියලා ඉන්ද්‍රජිතය වගේ ගීතයකට තමයි ඊළඟට යොමු වෙන්නේ අපි ඊට පස්සේ කතා බහ කරමු Thank you.
run one run velase vata babelai run one kun sandase netu babelai run taru yuvala se sita banuna malke kulite raha kata babelai run one run velase vata babelai run one kun sandase बबल रंग अरुण ज्वल से सित बंदना मलक कुलित राहा से Gamen bimenin ayami ulasiya te pulin ayasalihine kumaraya pimbara penumin parivirajineya pimbara angumin bamarayuvaniya katababalai ranvan ran velase katababalai ranvan kun sanga Ram tarun juvala se sita bandunai mal kakulite raha se अटे संद से बबल तेतुल युवल नादल से गिरिस दसन बलट मुतु कटव परग रटक वटिन सिनाव मुवर गत बबलाई रन वन रन वल से वत बबलाई रन वन कुन संद Ram taru yuvala se sita banduna malke kulite raha kata babalai ran van ran yuvala se kata babalai ran van kun sanga netu babalai ran taru yuvala se sita banduna malke kulite raha सित बंदुनाई मल कुलित राहा सित बंदुनाई मल कुलित राहा අනුවේ සුන්දරත් ඔබ වෙත ගෙනෙන තවත් ගීත පෙළක් අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ගායනා කරන්නට ඉන්ද්‍රජිත් මහත්මයා සූදානම්ින් ඉන්නවා thank you very much අපි එහෙමනම් කතා කරොත් එහෙම මහාචාර්යතුමනි දැන් ඔබතුමා වගේ කෙනෙක්ගෙන් තමයි අපිට ඉතිහාසය ගැන ටිකක් මේ සංගීතයේ අහගන්නට සිද්ධ වෙන්නේ ඔබේ ජීවිතය ආරම්භ කරනකොට ඒ ඔබට එකතු වෙච්ච ඔබේ ජීවිතය වෙනස් කරන්නට එකතු වෙච්ච ලංකාවේ ප්‍රවීණයන් පිළිබඳව අපිට පොඩ්ඩක් මතක් කරන්න ඔබට කොහොමද එය පාදක උනේ පදනම උනේ කියලා ඔව් මේ අතවසෙම දැන් මගේ ආරම්භය 50 දශකයේ ඒ කියන්නේ 1955 තමයි මම මහරෑමේ නිර්මාණය කළේ ඊට හේතු උනේ එම්ජේ පෙරේරා මහතා දැන් ගුවන් විදුලිය ආරම්භ කිරීමේදී එම්ජේ පෙරේරා මහතා දැන් ඊට ඉස්සෙල්ලා හිටියේ මේ අතවසෙම පිටරට වලින් ආපු සුදු මාතරුණ පාලනය කළේ එම්ජේ පෙරේරා මහත්මයා පාලනය කරන්න ආරම්භ කරපු දවසේ එයාගේ කතාවක් මම අහගෙන ඉන්නා ඒ අවස්ථාවේ ඒ කාලේ මම තවසම ළමා පිටියේ එහෙම
වැඩසටහන් කරලා ටිකක් තරුණ බවට පත් වෙගෙන ආපු කාලයක්නේ අපිට නම් ඔබ තාම තරුණයි නේද රොෂාන් සිද්දු කියනකොට ඉතින් ඒ කාලේ එතුමා කිව්වා අපේ ශ්‍රී ලංකාවේ ඇතැස්සම රාගධාරී සංගීතය පැවතුන අයත් අතේ ඉඳලා මොකද කරන සිත මේ කිව්වා අර කවියක් එහෙම කියලා ඈත අතීතයේ ඉඳලා මේ සංගීතය රාගධාරී සංගීතය පැවතුන රටක් විදේශීන්ගේ නිසා තමයි අපේ වැස් වුනේ සංස්කෘතිය ඒ නිසා ආපහු අපේ ඇත්ත වශයෙන්ම අපේ සංස්කෘතියට ආපහු යන්න ඕන සංගීතයත් ඒ වගේ රාගධාරී සංගීතයයි දේශීය ගායනා ඒව එකතු කරලා නිර්මාණ අලුත් දේවල් නිර්මාණය කරන්න කිව්වා ඒ නිසා තමයි මම මාරායමේ නිර්මාණය කළේ 55 ඉතින් මම හිතන්නේ එදා ඉඳලා මම නිතරම බලන්නේ මේ දැන් ಭಾರತයෙන් අපේ හුවත් දේවල් අපිට ගන්න තියෙනවා නැත්නම් බෞද්ධ දර්ශනය වුණත් අපිට ආවේ ಭಾರತයෙන් ඉතින් ಭಾರತයේ රාගධාරී සංගීතය ඉගෙන ගත්තට අපි ඇත්තටම අපේ නිර්මාණවලදී පේන්න ඕනේ මම කර ලංකාවේ යතීකොත් ඒකයි ලංකාව ගීතයක් කියන එක දැනෙන්න ඕනේ ඒක ඉතින් ඒ නිතරම මම හිතෙන් ගීත නිර්මාණය කරනකොට ඒ පැත්ත ගැන හිතලා තමයි නිර්මාණය කරන්නේ හරි ගොඩක් කලකට රොෂන් මේ රංගනය කියන විශේෂදී රංගන ශිල්පියෙක් බොහෝ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මේ රොෂන් රණබන කියන බ්‍රෑන්ඩ් එක ස්පෙෂලි මේ රංගනය කියන විශේෂදී වැඩිපුර සැලකිලිමත් වෙන්නේ මොනවා ගැනද ඔකේ ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනි ගොඩක් දේවල් තියෙන දැන් මම මුල් කාලෙම හදාගත්තා මම ඒ කියන්නේ දැන් මම එන්නේ හිරිපොදසේ චිත්‍රපටියේ ඒකත් एक अत्रम अहम सिद्धवी मक सिनेमा इन्नी अहमे अम्मगे तिब्ब आवास अम्मगे तिब्बे ओने काम सह अम्मगे तिब्बे धनात्मक सिद्धवी निशात में अद मिथन टाइम को मम रुषाण रान की इसर हर हेम हेम मे इसर हाट गि हेम दरगा पुलवांकने वे तलुअ को इवागे अम्मगे मेकिंग तमय मम अत्र अद मिथन इन एक मुलिम की अन्न ई थिंक एवागे वेला हिरीपोद वैसे चित्रपट अवे जनप्रिय वेला इट इस गुडाक मट निर्माण लभ पटांगत्त मगे वासना गुणियात्मी तेन गुडाक मट एक बलपैव मुखद करपु करपु हम हेमचारित्म प्रेक्षक अतट गिया एक हटि ई थिंक मम गुडाक सैलकिलुनेक मे अत्र मे मुलिम मे स्क्रिप्ट मुखाद मुखाद निर्माण स्क्रिप्ट इसल मंग साम दंगना स्क्रिप्ट बला इट इस स्क्रिप्ट कुछ हूं वेडकने कौद मेहवाणी अद्यक्ष इतक अद्यक्षकवरिया पुलवांग स्क्रिप्ट हर हरी हों अद्यक्ष स्क्रिप्ट करा वेडाकने एंडो इतक हों अद्यक्ष हिटिया वेडाकने हों निष्पादक मे 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 त्रित्व हरी 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 मे त्रित्व तीयो ना हों निर्माण इधिटे मम गुत मगे निर्माण जनप्रिय उना कौर अद प्रेक्षक कथाकरण ना मे त्रित्व हों සමහරට නිර්මාණයේ ප්‍රශ්නයක් වුණත් අර අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයාට පොඩ්ඩක් ඒක ගොඩ දාන්න පුළුවන්. එහෙම දෙයක්ත් තියෙනවා. මේක මේ මේ තුනක්නේ ස්ටෝරි. ඉතින් මේ මේ ත්‍රිත්වය තමයි මම මූලික බලන්නේ. ඉතින් මේ ත්‍රිත්වයත් එක්ක මම ජීවිතයේ කුඩා කල සිට මම ගෙනාවු ප්‍රතිපත්ති තියෙන මේ ප්‍රතිපත්තිත් එක්ක ඒවා මම කරනකොට මොනවද දෙයක් තෝරගන්නව නම් මොනවද කරන්නේ සහ ශේෂ්ත්‍රේ රැඳෙන්න ඒ මගේ ප්‍රතිපත්ති සහ මම කුඩා කාලේ මම गेदरी मट लभच अम्मी तात लभच्चे अनुम सह मग पे अटते तम मम्मी देवा हेम देख मकरा मैं तेन मेदेवा हेम देख मट उदा शेस्ट अद यम तेन इन तेन इन अद ओया वैडिपुरम बला अद अद ओया वैडिपुरम बला मेटिक मम बलो मेटिक बलना सह मम बलो मगे रोशन रन की ब्रांड हानिया नोवेन देख तीन मंगे करना हाट गि ඔව් නෑ ඒ කියන්නේ පෙම්වතාම නෙවෙයි පෙම්වතාම නෙවෙයි ඒ කියන්නේ මට රංගනෙන් මට යම් දෙයක් කරන්නට පුළුවන් කුසලතාවයක් දක්වන්න පුළුවන් චරිතයක් තිබුත් මම කරනවා මොකද මම ඉතින් අද වෙනකම් මම නිකන් හැම දෙයක්ම බාරගෙන නෑ ඒ කියන්නේ මම මේ කියන රංගනේ පැත්තෙම නෙවෙයි මම ගත්තොත් වෙළඳ දැන්වීම ගත්තොත් මම වෙළඳ දැන්වීම රසක් කරලා තියෙනවා ඒ නමුත් මේ හැම දෙයක්ම රොෂාන් රණවන කියන ඒ චරිතේට චරිතේ ඒ කියන්නේ කරන දේ සහ ඔහුගේ ප්‍රතිපත්ති තමයි මේ වෙළඳ දැන්වීමලා තියෙන්නේ මම දන්නේ නෑ අකර ඒක තේරෙනවා කියලා. කියන්නේ මම කරන්නේ මම ඇත්තටම මම කරන්නේ මම ඒ කියන්නේ මම සමාජගත කරන්නේ මගේ මම ඒ කරපු මොනවාරි ප්‍රතිපත්ති තියෙනවා. මේ දේවල් තමයි මම සමාජගත කරන්නේ. ඉතින් ඒක වෙළඳ දැන්වීමක වෙන්නත් පුළුවන් සමහර චිත්‍රපටයක
සමහරට වෙන්නත් පුළුවන් උදාහරණයක් මම කියන්නද කිය උදාහරණයක් කිව්වොත් මම දැන් මම කියන්නේ මත්පැන් පානය කරන එකයි කියන්නේ දුම්බීමයකට මම ගොඩක් විරුද්ධයි ඉතින් මම මේ දේවල් සමාජගත කරන්න මම ප්‍රොමෝට් කරන්නේ එතකොට චිත්‍රපටවල වුණත් සමහර වෙලාවට මම කියන්නේ ඒක වැරද්දක් කියලා කියන්නේ ඒ චරිතයක් කරනකොට අපිට ඒ චරිතය කරන්න වෙනවා නමුත් මම හදාගෙන තියෙන මේකක් මම ඒව කරන්නේ නැහැ කියන එක එතන එතකොට මම මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ හරි කවුරු හරි ඉන්නවනම් ඒකලන් ෆලෝ කරන කට්ටියක් ඉන්නවනම් ඒකලන් ඒක දකිනවා එතකොට ඒ දේවල් වුණත් මම එතනට එනකම් චිත්‍රපටික වුණත් චරිතයක් වුණත් මම ඒ දේවල් හිතනවා මම ඒකයි කිය උදාහරණයක් කියලා ඒ දේවල් වුණත් ඉතින් මම කරන දේ තමයි මම කවදාවත් කරන්නේ නැත්සා පෙන් يعني චරිත වලට නෙමෙයි මම කිව්වේ වෙළඳ දැන්වීමක් වුණත් මම තෝරගන්නවා මම කරන දේ තමයි මම කරන්නේ මම සමහරට දෙයක් කරන්නේ නැතුව මම වෙළඳ දැන්වීමක පෙනී හිටින්නේ නැහැ ඒ කියන්නේ මම ඒ දේ කරනවා නම් ඒ බ්‍රෑන්ඩ් එක දැක්කොත් කෙනෙක්ට කියන්න පුළුවන් මේ රොෂාන් අනුන් කියන්නේ මෙයා තමයි කියලා බ්‍රෑන්ඩ් එකේ එහෙම තමයි මම ඉතින් ඒක තමයි මම අනුගමනය කරන දේ. තාම කලා ශිල්පියෙකුට යම් විදිහක ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් පෞරුෂයක් තියෙන්නට ඕනේ සල්ලි වලටම යට වෙන්නේ නැතුව. අපි කතා කරොත් එහෙම ආශා අපි හැමෝටම හැකියාවක් එක්ක ඉපදුනාට ජාතික මට්ටමට එන්න කවුරු හරි කෙනෙකුගේ උදව්වක් අවශ්‍ය වෙනවා. මොකද ඒ තල්ලුව නැත්තම් අපි හැමෝටම මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔයාට කවුද මුලින්ම මේ ජාතික මට්ටමට එන්න යම් විදිහක නියෝජනයක් කරන්න අවස්ථාව ලබා දුන්නේ? ඇත්තටම අක්කේ මගේ පවුලේ කලාවට සම්බන්ධ කිසිම කෙනෙක් හිටියේ නැහැ කලාව පැත්තෙන් කතා කරොත් පුංචිම කාලේදී අවුරුදු 11ක් වගේ පුංචි කාලේදී ළමා නිලියක් විදිහට තමයි මම රංගනයට එන්නේ ජාතික රූපවාහිනියේ තමයි ඒ ටෙලි නාට්‍ය විකාශය වුණේ ගිරිකුලන්දරේ කියන ටෙලි නාට්‍ය සතීෂ් චන්ද්‍ර එදිරිසිංහන් තමයි ඒ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරේ එතුමා තමයි මාව රංගනයට ගෙන එන්නේ පුංචිම කාලේදී අවුරුදු 8ක් වගේ වෙනකොට මම මහවැලි සංස්කෘතික බලකායේ නර්තනයට ගියා පුංචිම කාලේදී එතනදී තමයි මම එතුමාව අඳුනගන්නේ එතුමා මහවැලි සංස්කෘතික බලකායත් එක්ක සම්බන්ධ වෙලා ඒ කාලේ ගොඩක් වැඩ කරා මම ගොඩාක් පුංචි හින්දා මට ගොඩක් ඒ වෙනකොට එතුමාගේ කාර්යභාරය මොකද්ද කියන එක දැනලා තිබුණ නැහැ නමුත් එතුමා මට ගොඩාක් ආදරේ කියන එක මට දැනලා තිබුණා මම ගොඩාක් ආදරෙන් මේ වෙලාවේ එතුමා බලන් ඉන්නවා නම් සිහිපත් කරනවා මට හැකි වෙලාවෙදී එතුමාව ගිහින් මම බලලා එනවා එතුමා නිසා තමයි අද මම මෙතන ඉන්නේ නමුත් අකේ පසුව මගේ සියලු කලා කටයුතු මට කැප කරන්න සිද්ධ වුණා මගේ අධ්‍යාපන කටයුතු වෙනින්. ඇත්තම කිව්වොත් පුංචි කාලේ හරිම දක්ෂයි මම ඉගෙන ගන්න. ඒ කියන්නේ ඒක අනිත් පැත්ත. හරිම දුර්වලයි ඉගෙන ගන්න. නමුත් අධ්‍යාපනයේ පැත්තෙනුත් කලාව පැත්තෙනුත් මම හිතාගත්තා එක වයසකට එනකොට මම කවදා හරි මෙතෙන්ට යනවා කියන එක. අරමුණක් ඇති කරගත්තා කි පුංචි උනත්. අවුරුදු ඒ කියන්නේ මම මේ කතා කරන්නේ මම 10 වසරදී වගේ. මම එතකොට හරි පරක්කුයි මොකද 9 වසරේ ඉඳලා ළමේ ඕලෙවල් වලට ලෑස්ති වෙනවා. එතකොට මං හිතුවා නෑ මම මෙතෙන්ට යනවා. මොකද මට හරිම නිදහසක් තිබුණා මගේ ගෙදරින්. මගේ අම්මවත් තාත්තවත් මට කිසිම වෙලාවක අර මට කිසිම තල්ලු කිරීමක් මට පීඩනයක් තිබුණේ නැහැ. මේක කරන්නවා ඉගෙන ගන්න කියන එක මට කරේ නෑ ඒගොල්ලෝ. මං ඒක ගැන හරියට සතුටු වෙනවා. මොකද මං හරි නිදහසේ හැදුණා වැඩුණා. ඉතින් ඒ නිදහසත් එක්ක මමම තමයි තීරණය කරේ නෑ මම මේක කරනවා. මම දැන් ඉගෙන ගන්න ඕනේ කියන එකට මම ආවා. ඉතින් මම සියලු කලා කටයුතු කැප කරා එතනදී. මම ඕලෙවල් කරා. ඒලෙවල් කරා. ඒලෙවල් වලටත් මට තාත්තා කිව්වා ඔයාට අමාරු වෙයි ඔයා ආර්ට්ස් වගේ විෂයක් තෝරගන්න කියලා. අම්මා කිව්වා සයන්ස් කරන්න. මොකද මගේ අයියා සයන්ස් කරේ. නමුත් මම තෝරගත්තේ කොමර්ස්. කොමර්ස් තෝරගෙන මම ඒලෙවල් කරලා මම හිතාගත්ත ඒලෙවල් කරනකොට මම එක සැරේ ඒලෙවල් කරන්නේ කියලා දැඩි තීරණයක හිටියා එතන. ඉතින් ඇත්තට මම එක සැරයි ඒ ලෙවල් කරේ කරලා කැලණි විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය වේදි විශේෂ උපාධිය අවුරුදු 4ක විශේෂ උපාධියක් ඒක සම්පූර්ණ කරා. ඊට පස්සේ තමයි නැවතත් සම්බන්ධ වෙන්නේ කලා ක්ෂේත්‍රයට. එතනදිත් අක්කේ මට මගේ තාත්තා ගොඩක් මට උදව් කරා. මොකද තාත්තා කැමති වුණේ නැහැ මම රංගන ක්ෂේත්‍රයට එකතු වෙනවට. ඒ නිසා මට ලොකු පුෂ් එකක් හම්බුනේ නැහැ ඒ පැත්තෙන්. නමුත් තාත්තත් එක්ක මම කතා කරා ඒ කියන්නේ මම අධ්‍යාපන කටයුතු සියල්ල ඒ තාත්තා කැමති විදිහටම සම්පූර්ණ කරගෙන මම මේකට ආසයි කියන එක. මොකද ඒ වෙනකොටත් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් මට ලැබෙමින් තිබුණා අවසාන අවුරුද්ද වෙනකොට. නමුත් පොඩි කාලේ ඉඳලම මම කැමැත්ත තිබුණේ ව්‍යාපාර පැත්තට. ඉතින් ඒකත් එක්ක මම කලාවටත් ගොඩක් කැමති නිසා ඒකත් එකතු කරගෙන සහ කවදා හරි දවසක හොඳ නිර්මාණ ටිකක් බිහි කරන්න ඕනේ කියන අර ලොකු අපහසුතාවයකින් මම පෙළුණා යුනිවර්සිටි එකේ ඉන්න කාලේ. ඉතින් සමහර විට අර සියල්ල කැප කරපු නිසාද දන්නේ නැහැ. නමුත් හොඳ නිර්මාණ ටිකක් බිහි කරන්න ඕනේ කියන තැන ඉඳගෙන මගේ අම්මයි තාත්තයි පුංචි කාලේ ඉඳලා
විශ්වවිද්‍යාලය අධ්‍යාපනය කටයුතු ඉවර වෙනතෙක් මට හොඳට ඉගැන්නුවා ඒ කා ඒගොල්ලන්ගේ ඒ දේවල් අපතේ යවන්නේ නැතුව මේ සියල්ල එකතු කරගෙන මට යන්න පුළුවන් ගමන මොකද්ද කියලා මම හිතන්න ගත්තා ඒ ඒ ටයිම් එකේදී ඊට පස්සේ මම තීරණයක් ගත්තා මගේ පළවෙනි අධීර විදිහට මම නිෂ්පාදන රූපවාහිනී වැඩසටහන නිෂ්පාදන ආයතනයක් පටන් ගන්නවා කියලා इतने तमाय मगी टर्निंग पॉइंट का क्यों था रे इतने वसर दहायक तिसे देंगे या इतने मटे शक्तिमत पिरिसा के एक बैठे कराना अवस्था वाले बिल्कुल तीनों ऐतरमा के पिरिसा तमाय मगे पीठ पासे इन्हें मंगोड़ा गाउरवे मेला वे सियाल में देना मताक करनो अपि करोपु हमें निर्माण करते में प्रशाना याद दानो बहुमा अवांग का अपे शक्ति एक अट एक तो करा ये शक्ति तमाय मंग हितानी निर्माण एक सार्थक वे नहीं अवांग का कम तमाय मंग हितना निर्माण एक सार्थक वे ने बाल पानी किया आराधना I'm not gonna be your messiah.